බලන්න හොඳ වෙලාවක් නෙමෙයි. කඩා වැටලා තියෙන වෙලාව. අමාරු වෙලාවක්. ඒක තමයි යාගේ දෙවනි සැලසුම. යා හදන්න හදන්න. ඒ කියන්නේ මේ වෙලාවේ අලුත් අය ගෙනලා බලන්න තියෙන වෙලාවක් නෙමෙයි. ආ රට විශාල ප්‍රමාණයක් කඩා වැටලා තියෙන වෙලාව. මේ වෙලාවේ වෙන වෙනම අත්හදා බලලා නැහැ. පුරුදු අයටම දෙන්න. ඒ කියන්නේ රනිල්ටම දෙන්න කියලා මතයක් හදන්න. ඒගොල්ල කවුද? ඒගොල්ල මේ ආර්ථිකේ වට්ටපු අය. අපේ රටේ ඩොලර් හිදියක් ඇති කරපු අය. අපේ රටේ නිෂ්පාදන කඩා වැටපු අය. එඹිලි පිටියේ කඩදාසි කම්මල දශක ගණනාවක් පෙරණි. අපි ආරම්භ කරලා ඉත හොඳ මාකට් එකක් හදලා තිබුණා නම් අද ලෝකයේ දියුණුතම සෙක්ටරයක් වෙන එඹිලි පිටියට ඒව වනසුපු අය. රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ දියක මාසනේ තමයි පොහොර ෆැක්ටරිය තිබ්බේ. 1982 අපි යූරියා මෙට්‍රික් ටන් 50000 මතද බගන්. අපේ රටේ වැඩි කියලා පාකිස්තාන්ට යූරියා වික්ක අපි 82 පොහොර ගබඩාවක් තිබ්බ පොහොර ෆැක්ටරියක් තිබ්බ අපිට. රනිල් වික්‍රමසිංහ ආසනේ රනිල් වික්‍රමසිංහ පොහොර ෆැක්ටරිය විනාශ කරා. එදා අපිට වැඩි පොහොර හැදුවා. හදපු පොහොර අපි පාකිස්තානයට තුක්කා. අද පොහොර හැට ඇටයක් හදන්නේ මේ ගොවි ජනතාවට, තේවත්ත වැඩ කරන ජනතාවට, තේවත්තක් හිමිකෙනාට මේ පොහොර ප්‍රශ්නේ කොච්චර බලපානවද? ආර්ථිකය හදපු අය නෙමෙයි, ආර්ථිකය වට්ටපු අය. රනිල් වික්‍රමසිංහලා අපිට හිගුරාන කන්තලේ සීනි ෆැක්ටරි තිබුණා. ඒව විකුණලා වහලා දාපු අය. අපිට තුල්ලිරිය මත්තයකට පූකොඩ රෙදි කම්මල් තිබුණා. ඒව විකුණලා වහලා දාපු අය. ඒගොල්ල තමයි රනිල් වික්‍රමසිංහලා. ඒ නිසා මේ ආර්ථිකය හදපු අය නෙමෙයි, මේ ආර්ථිකය කාබාසිනේ කරපු අය. දැන් කියන මොකද්ද? අත්හදා බැලීම් වලට යන්න හොඳ නෑ. ඔව් අත්හදා බැලීම් වලට යන්න ඕනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මොනවද තව අත්හදා බලන්න තියෙන්නේ? මේ ආර්ථිකය වට්ටපු අය. ලෝකේ කොහෙවත් ආර්ථිකය වට්ටපු කෙනා ආර්ථිකය ගොඩ අරගෙන නෑ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්න. රනිල් වික්‍රමසිංහලා ප්‍රචාරක සලස්මක් හදනවා. අත්හදා බලන්න එපා මේ විලාව. අපි ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලන්ට කියන්නම්. ලෝකේ කොහෙවත් රටක් වට්ටපු අය රටක් ගොඩ අරන්නේ. ලෝකේ හැමතැනම රට ගොඩ අරගෙන තියෙන්නේ වට්ටපු අය පරාද කරලා අලුත් කණ්ඩායම බලය අරගෙන. ඒකම ලෝකෙ ගොඩ නැගලා තියෙන විදිය. අන්න එනම් මේ රට වට්ටපු රට ගොඩ නගන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය බලේ මාරු වෙන්න ඕනේ මෙතෙන්ට. රනි ඊළඟ රනිල් වික්‍රමසිංහ සජබේ කට්ටිය කියනවා නම් මෙහෙම කතාවක්. 3යිනි මේ 3.51 වෙන්නේ කොහොමද? හිතා ගන්නත් බෑනේ. හිතා ගන්නත් බෑනේ. නේද? එනිසා ගණිතය අනුව බෑ. දේශපාලනය කියන්නේ ගණිතය නෙවෙයි. ගණිතය අනුව නම් 69 ලක්ෂ ඡන්ද ගත්ත ගෝඨාභය තවත් ජනාධිපති වෙන්න ඕන ගණිතය අනුව. ගණිතය අනුව නම් 3/2 පාර්ලිමේන්තු බලයක් තිබුණ මහින්ද රාජපක්ෂ තාමත් අගමැති වෙන්න ඕන. දේශපාලන ගැන ගණිතය නෙවෙයි. ගණිතය නම් 69 ලක්ෂ ගෝඨර දුන්නා තාමත් ගෝඨ ජනාධිපති. ගණිතය නම් 3/2 මහින්දට දුන්න අගමැති කරන්න කියලා. නේද? එහෙමනම් තාමත් මහින්ද අගමැති. දේශපාලන කියන ගණිතය නෙවෙයි. දේශපාලන කියන සමාජ විද්‍යාව. මම අහන්න දෙකක්. මෙතන ඉන්න අයගෙන් බහුතර ප්‍රමාණයක් 2019 මොකද කරේ? මොකද කරේ? මොකද දුන්නේ? කාට දුන්නේ? වැඩිපුර දුන්නේ කාටද කට්ටිය? සර එහෙම තමයි. හැබැයි නේද ගණිතය අනුව නම් තාමත් එක තියෙන්න ඕන. නිකන් අවුරුද්දට ලක්ෂ ගාණ හැලුණොත් අවුරුදු 5 යනකොට ලක්ෂ 5 හැලෙන්නේ. හැබැයි දේශපාලන කියන ගණිතය නෙවෙයි. දේශපාලන කියන සමාජ විද්‍යාව. මිනිස්සු කොහොමද නැගිටින්නේ? මිනිස්සුගේ කොහොමද ප්‍රශ්න නැති වෙන්නේ? මිනිස්සුගේ ප්‍රශ්න දරාගන්නේ කොහොමද? මිනිස්සුගේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? සමාජ විද්‍යාව. අද රට පුරා ජනතාවගේ හඬ මොකද්ද? මේ අපේ රට විනාශ කරපු පාලක කණ්ඩායම් පළවා හරින්න ඕන කියන හඬ. ඒක ගණිතය නෙවෙයි. ඒක සමාජ විද්‍යාව. මිනිස්සුන් සිතන මතන ආකාරය
මිනිසුන්ගේ සිතන මතන ආකාරය වෙනස් වෙලා තියෙනවා එළබෙන ජනාධිපති වරදී මහචන්දිදී ගණිත විද්‍යාවෙන් විතරක් නෙවෙයි සමාජ විද්‍යාවනු ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය බව පැහැදිලි ඒ නිසා මා කියන්න හැදුවි ඒගොල්ල අපිට විරුද්ධව එකක් ඒගොල්ල එකතු වෙන්න හදනවා දෙක ඒගොල්ලගේ සල්ලි යොදවලා රූපෝහණ වල දැන්වීම දාලා පත්තර වල දැන්වීම දාලා මම ඔය කියපු වර්ගයේ ප්‍රචාරක සැලසුම කඩලා තියෙනවා තුන විවිධ පන්නේ අවලාද ගහනවා මොකද කරන්නේ මොකද කරන්නේ අපි ඔබට කියන්නම් ඔය කිසි අවලාදයකට පිළිතුරු දෙන්න අපි අපේ කාලය මිඩංගු කරන්නේ නැත මොකටද ඔය මහතුරු ඔක්කොම තේරුම් ගන්න ඕන අවලාද ගහලා මඩ ගහලා ජාතික ජන බලවේගය දුර්වල කරන්න තිබුණු කාලය පැනලා ඉවරයි මොකද කියන්නේ තව පුළුවන්ද පුළුවන් ගණන් ගන්නෙත් නෑ හරිද පව් ඒගොල්ලෝ හරිද මන් දැක්කර නුවර පැත්තේ රැසීමක් තිබ්බා කාන්තාවල පළවෙනි කාන්තාව JVPNPP ඊළඟ කාන්තාව JVPNPP ඊළඟ නිවේදිකාව එයත් JVPNPP හරි මම අපේ සහෝදරන්ට කියලා දෙන ගණන් කරන්න කීපාරක් කිව්වද කියලා බලමු එනිසා අවලාද වලින් තවදුරටත් වටණ්ඩ බෑ සීමාව පැනලා ඉවරයි එනිසා අපි තවදුරටත් අවලාද එවගෙන වැඩි කලබල වෙන්න එපා තව මොන වර්ගයේ අවලාද සැලසුම් දියත් කරන්න නියමිතව තිබෙනවා එහෙනම් අපිට තේරෙන්න මොකක්ද ඒගොල්ල අපිට රේව සියල්ල සැලසුම් කරමින් තිබෙනවා හැබැයි අසාර්ථකයි අපි බලය අත්පත් කර ගැනීම සඳහා අපේ ගමන අපි යමින් තියෙනවා ඒකේ ප්‍රධානම කොටසක් මොකක්ද ප්‍රධානම කොටසක් මොකක්ද මේ කාන්තාවන්ගේ අවදි වීම තමයි අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පොඩ්ඩක් පොඩ්ඩක් බය වෙමින් තිබුණා බය වැඩි වෙන්න පටන් ගත්තා එක දිනයක ඉඳන් ඒකට පොඩ්ඩක් පොඩ්ඩක් කලබල වෙමින් තිබුණා දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් කලබල වෙන එක වැඩි වුණා ඒගොල්ලෝ චුට්ට චුට්ටක් අපිට බැන බැන හිටියා දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් බණින එක වැඩි වුණා ඒගොල්ලෝ චුට්ට චුට්ටක් කට්ටිය එකට රහස් සාකච්ඡා කරමින් හිටියා දෙසැම්බර් මාසේ 30 වෙනිදා ඉඳන් එකතු වෙන එක වැඩි වුණා ඒගොල්ලෝ මොකද හේතුව දෙසැම්බර් මාසේ 30 වෙනිදා ලංකා ඉතිහාසයේ එතෙක් පළමු වතාවට දැවැන්තම කාන්තා නැගිටීම මාතරදි පෙන්නුවා ඒගොල්ලෝ වැඩියෙන් කලබල වුණේ මේකට ඒගොල්ලෝ හිතුවේ මොකද්ද දේශපාලන කියන්නේ පිරිමින්ගේ වැඩක් නේද නේද පිරිමියෝ තමයි රැස්වීම සූදානම් කරන්නේ පිරිමි පාර්ශ්වය තමයි කැන්වසියන්නේ පිරිමි පාර්ශ්වය තමයි සාකච්ඡා ලෑස්ති කරන්නේ ගැහණු පාර්ශ්වය රැස්වීමත් තිබත් කුස්සිය කෑව ටිකක් උයනවා ශාලාවක සම්මන්ත්‍රණයක් තිබ්බොත් බීමල්ලනවා එහෙම නැත්නම් ශාලාවක රැස්වීමක් තිබ්බොත් එන අයගේ ඇඩ්‍රස් ලියා ගන්න අර ගෑනු ළමයි 3 දෙනෙක් මේසෙ තියලා ඕක තමයි දේශපාලන පුරපිටියේ කාන්තාවට හිමිතන කියලා ඒගොල්ලෝ හිතුවේ ඒ විතරක් නෙවෙයි ඒගොල්ලෝ හිතුවා කාන්තාව සක්‍රියව දේශපාලනට එන්නේ නැහැ දේශපාලන තමන්ගේ භූමිකාවක් ලෙස තේරුම් ගන්නේ නැහැ කාන්තාව හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වයට දේශපාලන දීලා කාන්තාව නිහඬ වෙඳි ඊට පස්සේ ඒගොල්ලෝ හිතුවා නිහඬ වෙන්න කාන්තාවට දරුවා පිළිබඳ කැක්කුමක් තියෙනවා ලෙංගතුකමක් තියෙනවා දරුවට රස්සාවක් දෙන්නම් කියලා කාන්තාවන්ගේ හදවත දිනා ගන්න පුළුවන් වෙයි ගෙදර ප්‍රශ්නයක් තියෙනවා ඒකට හාල් ටිකක් හාල් කිලෝ 20ක් දීලා කාන්තාව එකතු කරගන්න පුළුවන් වෙයි ගෙදර කැමෙමින් තියෙනවා නේද වාලට සෙවිලි කරන්න තහඩු දෙකක් දීලා කාන්තාව දිනා ගන්න පුළුවන් වෙයි ගැහැණු ලපේ ලොකු වෙලා තියෙනවා විධිමත් වෙසිකලියක් නැහැ වෙසිකලි පෝච්චියක් දීලා කාන්තාව දිනා ගන්න පුළුවන් වෙයි ඒගොල්ල හැමදාම හිතුව මොකද්ද අපේ රටේ ගැහැණුන් පීඩාවට පත් කරලා අසරණභාවයට පත් කරලා ඒ අසරණභාවයෙන් ඒ වෙලාවේ මිදෙන්න මොනවා හරි ටිකක් දීලා හරව ගන්න පුළුවන් වෙයි හිතුවේ නැද්ද
ඒගොල්ලෝ අපිට ඇහෙනවනේ පාර්ලිමේන්තුවේ කතා වෙනවා. ඔය NPP ඔහම ගියාට ගෑනු සුටුස් කියනකොට මෙහෙම හැරනවා කිව්වා. හැරනවද? හැරනවද? නෑ. දැන් රනිල් වික්‍රමසිංහ තව ගණන්ක හදනවා. රනිල් වික්‍රමසිංහ ගණන් හදන්නේ අප්‍රේල් මාසෙල කැම්පේන් එක පටන් ගන්න. එකක් අස්සසුම දීලා දෙක හාල් කිලෝ 20 දීලා තුන ඉඩම් වලට ඔප්පු දීලා එතර ගම් 20 ඉලු. 20 ඉලු. හාල් කිලෝ 20ට හාල් කිලෝ 20ට ඈ අපි මේ කාලාන්තර භුක්ති විඳින ඉඩමට කඩදාසියක් හම්බුනා කියලා නෑ. ඒගොල්ලෝ මේ ඔක්කොම ගණන් හදන්නේ පැරණි ජනතාව ගැන. ඉස්සර හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ දැන් ඉන්නේ අලුත් ජනතාව කවුද? මේ ජනතාව කවුද? ලෝක ඉතිහාසෙත් මෑත කාලේ ලෝක ඉතිහාසෙ මෙහෙම සිදුවීමක් වෙලා නැහැ. ඉරාකේ සදාම පළව හැරියා. හැබැයි සදාම පළව හරින්න ඇමරිකන් හමුදාවට ගොඩ බහින්න වුණා. ලිබියාවේ ගඩාෆි පළව හැරියා. ලිබියාවේ ගඩාෆි පළව හරින්න ඇමරිකන් හමුදාවට බහින්න වුණා. ලංකාවේ ගෝඨාභය පළව හැරියා. කවුද? කවුද? රටේ ජනතාව. මෑත ලෝක ඉතිහාසයේ ජනතාව පාරට ඇවිල්ලා අඛණ්ඩව නේද මාස 7-8කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණය කරලා කඳවුරු බැඳගෙන ජනතාව ඒකරාශ වෙලා ජනතාව පොදි බැඳගෙන රත්නපුරේ නගරේද මාතර නගරේද ගෝල්ෆ්ස් පිටියේද අනුරාධපුර එළවසුකනුව ගාවද රට පුරා විසිරීපු ජනතාව එකට බැහැලා ගමේ හිටපු කෙනා රත්නපුරේ නගරයට ආවට නැතුවට ටීවී එක දිහා බලාගෙන හිටියේ නැද්ද? හිටියේ නැද්ද? එනිසා මොකද්ද මේ? මේ රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා තේරුම් ගන්න ඕනා එදා හිටපු ජනතාව නෙවෙයි අද ඉන්නේ ලෝක ඉතිහාසෙත් වාර්තාවක් තියපු ජනතාවක්. අවුරුදු දෙකහමාරක් ඇතුළත රටේ පාලකයා පළව හරින්න පාරට බැහැලා ජයග්‍රහණ ලැබු ජනතාවක්. ඒක හාල් කිලෝ 20ට ගන්නද? පව්. ඒක පුළුවන් ද හාල් කිලෝ 20ක් දීලා අල්ලගන්න? බෑ. ඒ නිසා මම කියන්නේ ඒගොල්ලෝ කල්පනා කරන්න ඕන නේද වෙනදට වඩා මේ කාන්තාවන්ගේ නෙගටිව් මේ පිබිදීම ඉස්සරහට අවිල්ල තියෙනවා. එයි. ඕගොල්ලෝ තමයි නෙගටිව් ඉන්න ඕන. ඔගොල්ලෝ කොච්චර ඉවසුවද? දරුවට මහා බලාපොරොත්තු තියාගෙන අධ්‍යාපනය ලබා දීම සඳහා උත්සාහ කරා. හරියම පාසලක් ලබා ගන්න පොර බැදුවා. පාසලක් නැහැ කියලා ඉවසුවා. ළමයට ළමයාන පාසලේ ගුරුවරු නැහැ. ඉවසුවා. ළමයව ටියුෂන් පන්තියට අරන් ගිහලා දාලා වැටගාව රැකලා ඉවසුවා. ළමයව විභාගවලට වාඩි කරවුවා. ඉවසුවා. ළමයව අධ්‍යාපන කඩේරුවට පස්සේ රට ඇතුලේ රස්සාවක් නැහැ. දිනත වගේ බලාගත්තු දරුවා අම්මසා තාත්තා තනි කරලා දරුවා වෙන රටක රස්සාවකට යන්න සිද්ධ වුණා. ඉවසුවා. ඉවසුවේ නැද්ද? මේ සියලු වේදනාවන් තමන්ගේ දරුවා ගැන තිබුණු මහත් බලාපොරොත්තු සහිත සියලු වේදනාවන් ඉවසුවා. අන්තිමේදී දරුවා අම්මත් දාලා රට යන්න වුණා. තවත් ඉවසනවා. තවත් ඉවසනවා. දැන් තවදුරටත් අපේ රටේ ගැහැණිය ඉවසිය යුතු නැහැ. ඉවසීමේ කලවරකට ආවා. හාල් ටික ගණන් ගියා. ඉවසුවා. ලයිට් බිල ගෙවා ගන්න බැරුව ගෙදර ලයිට් කැපුවා. ඉවසුවා. ගෙදර ගෑස් සිලින්ඩරේ ගාවට යන බය හිටියා. ඉවසුවා. සමහර ගෑස් සිලින්ඩරේ එළිය තිබ්බේ නේද? ලිපත් එළිය තිබ්බා. ඉවසුවා. ස්වාමියාට රස්සාවක් නැහැ ආදායම් මාර්ගයක් නැහැ. ඉවසුවා. ඇඹිලි පිටිය පළාතේ මොහොර ටික නැතුව කුඹුරු විනාශ වුණා. ඉවසුවා. තේ දැල්ලට පොහොර ටික නැතුව තමගේ තේවත්ත කනවට වුණා. ඉවසුවා. ඒකේ මොකද්ද? හරියනම් ආහාර වේලක් තමගේ දරුවට දෙන්න විදියක් නැහැ. ඉවසුවා. තවත් ඉවසන්න උනද? නෑ තවත් ඉවසන්න බෑ. ඉස්පිරිතාලෙට ගියාට බෙහෙත් පිට්ට නැහැ. ඉවසුවා. ඉස්පිරිතාලෙට ගියත් හරිය ඇඳක් නැහැ ඉන්න. ඉවසුවා. අම්මා තාත්තට හරිය මම බෙහෙතක් ගෙනත් දෙන්නේ නැහැ. ඉවසුවා.
ඉස්පිරිතාලට එන බෙහෙත් වලින් හොරකම් කරා ඉවසුවා. හොරකම් කරපු කෙහෙලිය හිරේ ගියා. චුට්ටක් hina වුණා. නේද? චුට්ටක් hina වුණා. hina වුණ නැද්ද? hina වුණා. හැබැයි මදිද? දැන් අපි ඔයගලට කියන්නේ ඉවසුවා හොඳටම ඇති. දැන් මේ ඉවසීම තමයි වේදනාව බවට පත් වෙලා තිබෙන්නේ. මේ ඉවසීම තමයි කේන්ති අපට පතලා තිබෙන්නේ. මේ ඉවසීම තමයි අපේ රට ගැහණු පොරබදබද දේශපාලනයට අවිල්ල තියෙන්නේ. එහෙම නෙවෙයිද? දරුවට ඉගෙන ගන්න තිබ්බනම්, දරුවට හොඳ රස්සාවක් තිබ්බනම්, ඉස්පිරිතාල බෙහෙත් ටික තිබ්බනම්, අම්මා තාත්තා බෙහෙත් තරම් දෙන්න තිබුණනම්, කුඹුර පාළුනේ නැත්තම්, නේද තේවත්ත කඩාවැටු නැත්තම්, ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තිබ්බනම්, මේ පාලක හොරක් කරේ නැත්තම්, බාල බෙහෙත් ගෙනත් ගොඩ බැව්වේ නැත්තම්, නේද සීනි වලින් බදු වලින් හොරකම් කරේ නැත්තම්, මහ බැංකුවට ගැහුවේ නැත්තම් ඉන්නෝ හැ කිදරට වෙලා නැත්ද ඉන්නෝනේ හැබැයි ඇති නිවසුවා දැන් මොකද වෙලා තියෙන්නේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ අපි හොඳට දන්නවා වැඩියම ඉවසන කෙනා තමයි ඉවසීමේ සීමාව පැනනහම වැඩියම කෑ ගන්නෙ මොකද කියන්නේ මොකද කිය අපි දන්නවනේ වැඩියම කෑ ගන්න දැන් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මේ ඉවසීමේ සීමාවේ කෙලවරට ආවා තව දුරටත් මේ රටේ ජනතාව මේ असाधारण युवसियुतुने मैं आयुक्ति भावे सागत भावे युवसियुतुने मैं नैतिक बेरी तमें युवसियुतुने तमंगे दरुआ के अनागते तमंगे ऐसी दरी पिटे विनाश न भावे युवसियुतुने तमंगे अम्मा तात्रे बेहता केता करण देन्ने बेरी भावे युवसियुतुने मैं दुःख वेदना वा युवसियुतुने आपी निद दरुए मास नमः कुसे दरागन बरा दराग මේ බර දරන්න ඕන වැඩ කරන්න හම්බෙන තැන කතා කරන්න හම්බෙන කියලාට මේක දැනුවත් කරන්න කොට්ටාස සභාව හදලා නැති හැම ගමකම කොට්ටාස සභාව හදන්න ගමේ ඒක රාසි වෙන්න මොකටද ඉස්සිර අධිස්ථානයක් ගන්න ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතරේ ගහලා පුරවන බවට මොකද කියන්නේ මේ පැත්තෙන් තමයි වැඩිම ගන්න මොකද කියන්නේ නේද වැඩියෙන්ම එතකොට මොකද වෙන්නේ හැම පෙට්ටියම අපිට වැඩි නම් රටේම අපිට වැඩි සර් රිලීසි එහෙනම් අපිට වේදිකාව වෙනකල කතා කරන්න පුළුවන් අපිට අවිලෝකලන් දැනුවත් කරන්න පුළුවන් සමහර දේශපාලන උපාය මාර්ග තෝරන්න පුළුවන් හැබැයි වැඩේ තියෙන ඕගොල්ලෝ අතේ මෙතන එක්රස්සලා ඉන්න සහෝදරයන් අම්මලා දියණියන් අතේ තමයි මේ වැඩේ තියෙන්නේ ඔබ මොනතරම් ප්‍රමාණයට ගමේ සක්‍රීය වෙනවද ඔබ තව කෙනෙක් දිනා ගන්න උත්සාහ කරනවද තව කෙනෙකුට මේ පණිවිඩය ගෙන යන්න ශ්‍රෑස්තිද ඒ ප්‍රමාණයට අපි ජයග්‍රහණයට කිට්ටු කරනවා මොකද කියන්නේ නේද දරුවෙක් මාස 9ක් කුස දරාගෙන බර දරාගෙන ඉතිපො ඔබට මේ මාස අතේ මේ බර නේද මේ මහන්සිය වෙන්න බැරි වෙයි කියලා අපි විශ්වාස කරන්නේ අපි දැඩි විශ්වාසයක් තිබෙනවා ජාතික ජන ජන බලවේගයේ ජයග්‍රහණේ වැඩිම පංගුව රඳා පවතින්නේ ඔබගේ මැදිහත් වීම සහ ඔබගේ සක්‍රීයතාවය මත අපි මත නෙමෙයි ඉතින් කතා කරන එකනේ වැඩිපුර කරන්නේ තව තව ඒක කරනවා ඉතින් වැඩිපුර කතා කරන එකනේ කරන්නේ එහෙනම් අපි අත නෙමෙයි මේ වැඩේ තියෙන්නේ මේ වැඩේ තියෙන ඕගොල්ලෝ අත ඒ නිසා මේ ජයග්‍රහණේ වැඩිම පංගු කරුවන් කොටස් කරුවන් බවට පත් වෙන්නේ ඔබ අනේ සාඩම්බර කොටස් කරුවේ ඒසඳා ධෛර්යවන්ත ගෑණිය ඒසඳා වීරියවන්ත කෙනෙක් ඒසඳා අත්තරින්න කෙනෙක් අත්තරින්න ඇති කෙනෙක් බවට ඔබපත් වෙන්න අපිට මේ ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් ඒ නිසා අපිට නිස්සකවම කියන්න පුළුවන් ඔබ මැදිහත් වෙන ප්‍රමාණයට ඔක්තෝබර් මාසයේ තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඊට පස්සේ මේ රට හදන්න ඕන මේක හපයක් බවට පත් කරලා තිබෙන්නේ බලම් සහතික අපි දෙන්නම් ඔබට පළමු වැඩේ කරන්න. අව ගොඩක් වැඩ තියෙනවා කරන්න. හැබැයි වැඩ කරන්න කලින් ඉස්සෙල්ලම රටේ මොකද කරන්න ඕන? පුරවැසියන්ගේ ආහාර ප්‍රශ්නේ විසඳන්න ඕන. කණ්ඩ නැතුව මිනිස්සුන්ට හදන ආර්ථිකය මොකද්ද? රනිල් වික්‍රමසිංහ කියන ආර්ථිකය ගොඩ ගන්නවා කියලා. ගෙවල් වල කණ්ඩනේ. කණ්ඩ නැතුව හදන ආර්ථිකය මිනිස්සුන්ට තිබලක් තියෙනවා. ඒක රනිල්ටයි රනිල්ගේ පන්තියටයි හොඳයි. जनता
ಜನತಾವಟ ಆಹಾರ ಜನತಾವಗೆ ಆಹಾರ ಅವಶ್ಯತಾವೆ ಸಂಪೂರ್ಣ ಕರ್ಮ ಏತರಕಿನ ಸಹನಾದಾರ ದಮ್ಮೆ ಮತಯ ಖದನವ ಮೇ ಸಹನಾದಾರ ಕಿನಕ ನರಕ ದಯ ನೇ ಲೋಕೆ ಹಮ ರಟಮ ಸಹನಾದಾರ ತಿನೋ ಅಪಿಟ ವಡಾ ಲೋಕ ಸಹನಾದಾರ ತಿನ ಎಂಗಲಂತಿ ಅಪಿಟ ವಡಾ ವೆಡಿ ಸಹನಾದಾರ ತಿನ ಫ್ರಾನ್ಸೆ ಲೋಕೆ ಹಮ ರಟಕಮ ಆರ್ಥಿಕತ್ತಕ ಗೆಟ ಗೆಹುನ್ ನೆತು ದಿನದು ಪ್ರಜಾವಕ್ ಇನ್ನೋ ಏ ಪ್ರಜಾವಟ ಸಹನಾದಾರ ದೆನ್ನೋನ ಹವೆ ಸಹನಾದಾರ ವಲ ಹಿರಕರಣ ನೆವೇ ಹವೆ ಅದ ಕಂಡ ನೆತುವ එයාට අපිට කියන්න පුළුවන් ද ව්‍යාපාරයක් පටන් ගනින් කියලා. අද කණ්ඩ නැතුව එයාට කියන්න පුළුවන් ද තේවත්තක් කොටපන් කියලා. අද කණ්ඩ නැතුව එයාට කියන්න පුළුවන් ද ගස් සබුවක වගා කරපන් කියලා. අද කණ්ඩ නැතුව එයාට අපිට කියන්න පුළුවන් ද එළවලු කොටුවක් කරපන් කියලා. කියන්න බෑනේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අපේ රටේ සෑම පුරවැසියෙක්ගේම ආහාරවල සුරක්ෂිතභාවය ජාතික ජන බලවේගය ආණ්ඩුව පළමු පියවර දිහා දනවා. දෙක දරුවන්ගේ අධ්‍යාපනය අපිට කියන්න පුළුවන් ද ආර්ථිකය හදනකන් හිටපන් දරුවන්ට උගන්වන්න කියලා. ද රනිල් වික්‍රමසිංහ කියනවා 2048 වෙනකන් ඉඳලු ආර්ථිකය හදලා දරුවන්ට උගන්වන්න. 48 වෙනකොට දරුවා දරුවෙක්ද? දරුවා විශ්‍රාම ගිහිල්ලා. 48 වෙනකොට රනිල් වික්‍රමසිංහ හිටන් ඉන්නවා නේද? 2015 ඉපදුණු දරුවා आर्थिक मुलमणिमोरियान एयस එයා 10 විභාගෙට බාර දෙන්න ඒ වයසේදී එහෙනම් ඒ වයසේදී දරුවට අධ්‍යාපනය දෙන්න ඕන අපිට කියන්න පුළුවන්ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හතම අපේ ආණ්ඩුව අවුරුදු පහක් තියෙනවා පහෙන් පස්සේ අපි අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න එතකොට දරුවා අධ්‍යාපන වයස පැනලා ඒ නිසා ආණ්ඩුවගත් විකසම අපි මේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය සහතික කරනවා ගුරුවරු උපකරණ පාසල් උපකරණ අභ්‍යාස පොත් अरे दुप्पट पासल वाले आवश्यक दिवा आहार वेला में सियाल लापिस सरसम करने वां अत्यापने लबादी में आराम बेसी तो मापिस आतिक करने एक देख तू ना सोक के रानी लेकर मसिंग ने किया न पुलवांदे वो याता हदवते हिलती नो देदा सतलिस सटे आर्थिक हदने ऐतकांग इंड की ला इन्हें ये मां अप्पला मी मम्मी हाँ मी ලෙඩේට අද බෙහෙත් ගන්න ඕන ලෙඩේට අද බෙහෙත් ගන්න නැතුව 48 වෙනකන් ඉන්න කියන්න පුළුවන් අද ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙක් නැත්තම් අද ඔපරේෂන් කරන්න කැ පහසුකම් නැත්තම් අද ඉස්පිරිතාලේ ලෙඩකට දෙන බෙහෙත නැත්තම් අද පිළිකා රෝහලට ගියපුවම ඒ පිළිකා රෝගියට ගන්න ඉන්ජෙක්ෂන් එක නැත්තම් වැඩක් තියෙනවද ආර්ථිකේ අපිට කියන්න පුළුවන්ද නෑ ජනතාව අපිට අවුරුදු පහකට බලය දුන්නේ අද නේද උණ හැදුනට කමක් නෑ පහකින් බෙහෙත් දෙන්න එහෙම බෑනේ. ඒක මූලික අවශ්‍යතා. එනිසා අපි අනිවාර්යයෙන්ම ආහාර අධ්‍යාපනය සෞඛ්‍ය මේ තුන තහවුරු කරනවා. එක. හරි. ඊට පස්සේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය, දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය, රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතාවය තහවුරු කරන්න නැතුව රටක් ගොඩ ගන්න බෑ. සල්ලි හොයන්න පුළුවන්. බයෙන් පස්ස සල්ලි හොයන්න පුළුවන්. අපි හදලා තියෙන දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරා නීතිවල වෙනස්කම් ටිකක් තියෙනවා කරන්න කාර්ය මණ්ඩල වල වෙනස්කම් ටිකක් තියෙනවා කරන්න තාක්ෂණ වෙනස්කම් ටිකක් තියෙනවා කරන්න කාර්ය මණ්ඩලේ කාර්යක්ෂම වැඩි කරොත් දැන් තියෙන ආදායම් වගේ දෙගුණයක වැඩි කරන්න පුළුවන් භාණ්ඩාගාරයේ ධනය හරිද කස්ටමර්ගේ ආදායම් වැඩි කරන්න පුළුවන් සුරාබදුවේ ආදායම් වැඩි කරන්න බැරිද පුළුවන් සුරාබදුවේකට අද පොලු තියලා දින කවුද ජොන්ස්ටන් පනාන්තු සුරාබද්දට පොලු තියලා තින්නේ දැන් අරක්කු වලද නැ වැඩබද්ද දැන් අරක්කු බෝතලේ 800යි නම් විකුණන්නේ 2400ට වගේ එතකොට 800 අරක්කු බෝතලෙට 2400ට විකුණනවා නේද 1600 විතර බද්දක් තියෙනවා දැන් ජොන්ස්ටන්ගේ බද්ද අරගෙන තියෙන්නේ
अरक बोत कत्ना बीला वेरे जोस्ट बदकने बदक बोनकोट बद्ध गेवल तीन बद्ध गेवल वेरी वेरी तव दवस बीला बदने दयागमगे दया गमगे नयने दया एपरल नय दया एपरल मगित यागे कंपनिया नय यागिरो या नयने दया एपरल अपेद एलोसियस महाजन बैंक को पोलु तीनो तीनो एलोसियस अर्जुन एलोसियस मंग नाम तीन ओक्कम टिक यशोदा महाजन बैंक को पोलु तीनो तीनो मेवा तमाई धनय मे धनय एकतु करगन्न पुलुवन अन्न मे धनय हरा आरंभेदिम आहार अध्यापन सौख्य पुरीवश्यंगेरट दीवन रट बोट पत्कर धर्वांग अनागत पीड़ित अविश्वास तुरा धर्वांग अनागत पीड़ित भयसो दिमापी अंत मेरंड पुलवेंडोण अद हेम अम्मात कल्पना कर मुखद धर्व पोड़ धर्व रसवकर धर्वताव गिदरण मे अंड भयाई ऐ धर्वट मनोवीदे ऐ धर्वट आरक्षित ने मे समाज अम्मता मुखद तम नीटियम धर्वंगे रखवरने तम नो धर्वट मनोवैद कल्पना करें सिद्धुलाकिन हेबे लोके दीवन रटक मुखद तमंग हितियत नेत समाज विसी रजे विसी आर्थिक विसी ए धर्व बलागण एडिस तम यूरोपे गुडदर और दास पायन गुडरी विनमगे अकर संस्कृति हेबे ए धर्वट समाज आरक्षा तीन समाज रखवर तीन भयकने तीन अपे अम्म मुख दात मुख दात महंसुलाता टिकरी सलिएन मन नीन मेकिंग हर जीवत्मता अम्मात उत्साह तम मुनवारी उपेला 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 तमंग गेयदल दिंडोना मन नीन गेयकने समाज हेमने दीवन समाज के मुखद दिमापियन धर्वट गेमीनो के साहत के दिमापियन धर्वट आर्थिक पंग किमीनो के साहत के दिमापियन धर्वट आरक्षा समाज तीन दिमापियन धर्वट निध रसावत्न साहत के मुखद आर्थिक कन बोन बेहतरी आर्थिक तव इक आर्थिक दीवन कर मानसिक निदास कोण सूर्यकोण हिदावेंडोण सतुड़ स्वामी एदेन्नोण चित्रपट बलोण पुत प्रसम दिन्नोण गीत प्रसम दिन्नोण वेदिका नाट्य बलोण पौल वाडियला वटे एक खंडोण कथा कर जीवित एनसा जीवित अने आहार पानाय अध्यापन सौख्य वितरक नेवे एक आरंभे हेबे इतनी जीवित कपट ओण अन्े जीवित चंद नव आर्थिक सरस्म कपिट हो अन्े सरस्मे मे रत्तपुरदेश पत्न बापट पहदी इक एंबिलिपिटे फलात्र दीपोहम महासार्वत् महापुलवत्तिमिनो कुशकर्म अंत इताम पोषण करण पुल अपेरटे पीटी मत गुडनगिन नरायन से नाविक नाविक कर्म अंत मे अपि सरसुशल एवगे मत इतने वितरक् अपेरटे शिष्टाचार गुडन ग्रतिमिन वारि कर्मांत मत गुडन महाकुशकर्मांत इतिहास रट इक पात मबोट पत्र नव आर्थिक सरस्म मिनसुंड कियवंड रसविनिंद मेसियल रसत्यतावे मिनसुंड तितमने वेडिकरन हदवते तितमने वेडिकरन अनकागन कंपने कितन मिनसु समुदाय कोन्न दबट हिनाविन कंदुलेन मिनसु अपट ओन्नद कंदुनत मिनसु वेडकुत्ते हिनावनत मिनसु वेडकुत्ते वेदना कंदुला संवेदी मिनिया
පාරේනව මිනිස්සු වියලුණු දොර කොටු වගේ මූණ හිනාවක් නෑ බැරි වෙලාව පාරේනකොට ත්‍රිවිල් එකක් ඇඟට දපුවොත් ගෙදර යනකම් ත්‍රිවිල් කාරයට බයිනවා ආතතියෙන් ඉන්නේ කාගෙන් හරි පිටින් මේක යවා ගන්න नव परिवर्तन අපිට පියවරයක් දෙකක් තිබුණා එක බලය අත්පත් කර ගැනීම දෙක බලය ලබා ගත්තාට පස්සේ ඔක්කොම අපි එකතු වෙලා මේ රට ගොඩනගන්න ඒ වෙනින් අපි වැඩ කරමු ඒ වෙනින් අපි මැදිහත් වෙමු නේද තීරණ නැති කෙනාට තීරු කරගමු ගම්මල අපි බෙදින් තියාගන්න එපා සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදින් තියාගන්න එපා කොළ පාට නිල් පාට රතු පාට කියලා බෙදින් තියාගන්න එපා සමස්ත සමාජයම එකතු කරලා මේ නව පරිවර්තනයට අපි යොමු කරමු අපි ඔක්කොම මිනිස්සුන්ගේ එකතු වෙච්ච පරිවර්තන බවට මේක පත් කරගමු